අපේ වත්ත පිටිපස්සෙත් මේ වගේ වෙල්ලේ ආයෙ දිනනවා. මෙතනින් පොඩි ගඟක් යනවා. අපි තුන් දෙනා තමයි ඉතින් අත්ති වැඩට යන්නේ. කෙසෙල්ලත් අපේනේ. මේ වතුර පාරවල් එහෙම ඉස්සර මේ ගඟවල් වගේ මේවා හෙන ගැඹුරයි. ආත්ත මේ වගේ වැඩ කරනවා. ඉතින් ඔය මේවලින් ගෙවල් හදනවා. මේ වලෙත් මේ 94 කිටුවල මොකද්ද ගියක් හදලා තිබ්බේ. යද්දි ඉතින් වැස්සා නමුත් මේ නාද ගමනක් ඇති වැස්සා ඇව්වා කියන ඒවා වාදා නෙමෙයි. අපි යන්නේ බෑ මොන වැස්සක් මේවා කරාද අපේ වැඩවලට. කොහමද යාළුවනේ, හැමෝටම සුබ දවසක්. අද යනවා ටිකක් වෙනස් වැඩකට, ආස වැඩක්. කෙසෙල් පැල හිටවන්න තියෙනවා. එතකොට මඤ්ඤොක්කා ටිකක් අරන් යනවා. ඒකත් මඤ්ඤොක්කා තම්බනවනේ කියන්නේ කරගන්න ඕනේ. ඉතින් අපේ වත්තට යනවා. ඇත්තටම ටිකක් නිදිමතයි. ඒ කියන්නේ පාන්දර එකහමාරට විතරයි හෝම් කමින් එකක් අව කරලා. නමුත් අර කතාවක් තියෙනවානේ, මේ මහන්සි වෙන්න පුළුවන් කාලේ හාන්සි වුණොත් හාන්සි වෙන්න පුළුවන් කාලේ මහන්සි වෙන්න වෙනවා කියලා. ඉතින් වෙලාවක් ආව වෙලාවක් නැහැ. අපිට කරන්න පුළුවන් වැඩ කරන්න ඕන. ඉතින් යම් වත්තට යන්කෝ බලන්න. රයිට්, මං අපේ කටුනායක ගෙදරින් පිටත් වෙනවා. ලොකු ඈතක් නැහැ. කිලෝමීටර්ස් ගන්න බලන්න ඕන නිතරම යන යන උනාට දන්නේ නැහැ කීයක් තියෙනවද කියලා. රයිට්, අපි එහෙනම් යම් අපේ වත්තට එතනදී හම්බෙමු. යාළුවනේ, ඉතින් යද්දි හොඳටම වැස්සා. අම්මට දෙන්න මොකක් තමයි මේ මොනාද මේ දානවා ඉතින් ආයේ මොනාද කොහෙන් හමද මොනාද වරෙන් කවුම් කවුම් යද්දි ඉතින් වැස්සක් වැස්සා නමුත් මේ මොනාද ගමනක් ඇති වැස්සා ඇව්වා කියන ඒවා වාදා නෙමෙයි. අපි යන්නේ බෑ මොන වැස්සක් මේවා කරාද අපේ වැඩවලට. මොන හරි කාලේ යන්න ඕන. ගිහිල්ලා නම් මඤ්ඤොක්ක තම්බනවා. ඉතින් මොන හරි කන්න කමුව ආරකට දාගත්ත පිටරුව කම් කම් හරි හරි මොන හරි කමුව කාලේ යනකම කොහෙද යන්නේ? හරි, අපි කමු. මේ කිඹුල පිටියේ මේකට මෙහානේ කම් කොයි හරියද? රුක් කත්තනයි කිඹුල පිටියයි අතර ඉතින් පොඩි කඩයක් දැක්කා. ඉතින් කනවා මේකේ මේ හොදි. මොනාද හොදි? වඩ අර මේ සම්බෝලේ දිහන් පරාටම රසෙන් තියෙනවා. ලයිට් ඩයට් එකක් දාලා යන්න ඕන. ගොඩක්ම ගන්න හොඳ නැහැ. මොකද වැඩ කරන්න යන්නේ, කෙහෙල් ගස් ගලවන්න හිටවන්න. ඒක නිසා චුට්ටක් කාලේ යන්න ඕන. අපි තුන් දෙනා තමයි ඉතින් අත්ති වැඩට යන්නේ. කෙසෙල්ලත් අපේනේ. ගොඩක් කල්ද මේ කරන්නේ? කඩේ ගොඩක් කල් අවුරුද්දක් සාමාන්‍ය කෙනෙක් නවතිනවද? හොඳයි. උදේ විතරද? උදේ දවල් රෑ ඔක්කොම නෑ. මම ප්ලේන් ටිකක් ගන්නවා. ප්ලේන් ටික මොකද එපා බොන්න. ප්ලේන් ටිකක් දෙන්න. මේ අර උළුඳු පිටිවල ඉන්නේ මේ පහදන්නේ උළුඳු කලවන් තියනවාද? ඔව්, පොඩි අර පංච ගතියක් තියෙන්නේ. හොදිත් එක පොවංගක දිරසයි. not bad. හොඳයි. කවුරු හරි යද්දි පොඩ්ඩක් කැමරියක් කාලා යන්න එන්න කියනවානේ. ළඟ මෙහෙ ඉන්නේ නේ. තාපයි ඔන්න උදේට කැම චුට්ටක් කෑවා. ගොඩක් කන්න නෑ ඉතින්. දාගන්න දෙන්න.
ටාව අපේ වත්තට කිලෝමීටර් 11යි තියෙන්නේ අපේ පට්නා ගෙදරින්. එච්චර ඇතන්. ආදයි එක දාන්නේ. රයිට් ඉතින් අර කෙළවල ඉඳන් අර කෙළවලට එන ගමන අපේ මේ මෙතනින් ගියයි ඉතින් අක්කලා ගියේ. ඔය මොනවාද? කංකෝ වැහැල හොඳටමනේ තාත්ත කංකුන් කඩාගෙන යන මරු පැත්තේ ඉතින් නංගේ අක්කගේ මේ කැලේ නෑ නෑ වෙලට යන්න මොනවාද මේ මෙතන ඉවර වෙන්න අපේ වත්ත කෙරවලෙන් පටන් අරන් මේ අක්කගේ කෙරවල. හලෝ කොහමද? ආව පොඩ්ඩක් ගෙවල් පැත්තේ. ඈ ගෙවල් පැත්තේ ආව පොඩ්ඩක්. හරි. මෙතනින් බයේ බෑ යන්න. මේ කැලෑවල් ඇවිලා යන්න නැද්ද මන්ද මේ මිනිස්සු අන්න සුපිරි හරියක් මේ මේ වතුර පාරවල් එහෙම ඉස්සර මේ ගඟවල් වගේ මේව එන ගැඹුරයි. මේ වල නානවා මේ වතුර පාර මේ ඇලක් මේක ඇලක්. කමතක හැටි මෙතන එල්ලේ ගහනවා. අතෑරලා දාලා අපි නෑනේ මේකයි ගමේ හිටියා නම් එහෙම ඉතින් සරුංගල් අරින්නේ අර හරියෙන් අල්ලන්නේ නැට් අඩි 100 දාලා සරුංගල් ලැවනවා සරුංගල් යනවා හදන්න ඕන කොහොමද අර අපේ අර කෙරවල ඉඳන් අර කෙරවලට ලස්සන පැත්ත මේ පිටිපස්සට ගියාම ඇවිදන් ගියාම තමයි මේ ලස්සන ගඟක් තියෙනවා දාගොන්නේ ගඟ. ෂොක් අපේ ගොරක ගස් උඩ එතකොට අපි අට්ටාල හදන උඩ ගස්වල නවතින්න මේ හැරේ ලොකු ගස් තිබ්බයි ඉස්සර ඒවා දැන් නැහැ. ඒවා උඩ තමයි අට්ටාල හදාගෙන නිදියන්නේත් ඒක සමහර දා වැටත් ඉන්නවා. පොඩි කාලේ. හයි. එතන ඉඳන් තමයි කෙරෝලේ මහගේ මැද හිස් ඉඩම මේ පැත්තේ හිස් ඉඩම කියන්නේ මගේ කැලල මේ පැත්තේ අක්කා මහගේ දරත් මේ
අම්මයි තාත්තයි ඉතර ඉන්නේ මේ මල්ලිත් මෙහෙනේ මේ ගම්පහ ඉන්නේ දැනට රයිට් ඉතින් පාළුයි මේවා දැන් කවුරුත් නැහැ ෂෝක් මේ ඉතින් හැදෙලා රයිට් ආවේ ඉතින් මේ කෙසල් ගස් ටිකක් දාන්නනේ ඔතන ඒ දණ්ඩ තියෙනවද ඒ දණ්ඩ තියෙනවද ඒ දණ්ඩ වතුර නියරේ මඩනේ පුළුවන් පුළුවන් මම එදා ගියා නියරක් නැහැනේ අනේ ආ තියනවා තියනවා මේකෙ මේ ගොයන් කපද්දී දෙන්න ඕන නියම ගේමක් ගොයන් කපලා විදුරු ගොඩ ගැහුවට පස්සේ ඉතින් බල්ටි ගහන්න එනවා මේ නියරවල් සුද්ධ කරලා හදලා නැහැ ඉතින් මේ නැත්නම් ඉස්සර මෙහෙම නෙමෙයි නියරවල් තිබ්බේ ආයි ලස්සනට තිබ්බා ආ වාඩි වෙලයි ඈ තාත්තා නිදියන්න දෙන්නේ ඔව් අපේ තාත්තත් මරු වැඩ කරනවා කියන්නේ තාත්තගෙත් වැඩේ ඔය මේ කූ පොඩි අට්ටාල ගහනවා කූඩාරම් ගහනවා දැන් මැස්සකුත් ගාල මෙහෙ ඇඳවල් ගහනවා මේ මේ මල් හරි ලස්සනයි අපිට හරි ගියනේ අර පෝල්චි එක දැම් මේකනේ ඈ මේ හරි ලස්සන මල් జాතියක් මේ මේක හොඳට මඩේ තියෙන්න ඕන මං ගිහිල්ලා පෝච්චි එක දැම්මා දැම්මා මේ දිගටම තියෙනවා දැම්මා මේ එහෙම සෙට් වෙන්නේ නැහැ මේ ඉතින් නිකන් හැදිලා කොහිල එතකොට මොනවාද මේවා තියෙන ඒ වගේම ඉතින් මගේ ඉස්සරහට අයිඩියා එක තියෙනවා මේ 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 හරිය මගේ ලෑන්ඩ් එක මෙතන ඉඳන් එහා පැත්තේ පාරට මෙතන නිකන් පොඩි භාවනා කරන්න වගේ නිකන් පොඩි මේ කියන්නේ කබානා විලා දෙක තුනක් ගහලා ඒකෙදී මගේ නම් අයිඩියා එක ඉස්සරහට දැන් මගේ channel එක බලන ඕන කෙනෙක් හරි මේ පැත්තෙන් ගියාම ඇවිල්ලා නැවතිලා කරලා ඒක මේ totally free ඒක මේ ඕන කෙනෙක්ට ඇවිල්ලා මේ වෙල්ලේ ආයේ දිහා බලන් ඉඳලා මෙහි ඇවිදලා මං හදන්නම් අර කෙරෝලේ අපේම කට්ටිය තමයි ඉන්නේ ඔය කෙරෝලෙන් ඕන්නම් කැම්පින් කරන්න නිකන් මැද තියෙනවා කමරා ඒකේ ඉඳලා යන්නේ ඒකෙත් පුළුවන් වුණත් අට්ටාලයක් ගහන්න මෙතන මං හදලා දෙන්නම් තව ඉස්සරහට දෙන්නම් බෑ මේ මොනවාද පොඩියට ලී වලින් හරි නැත්නම් අර ඒ ෆ්‍රේම් කියලා තියෙනවා මේ කබාන සිස්ටම් එකක් මට හැදුවේ ඒක ඒ ෆ්‍රේම් යකඩ වලින් හදන්නේ බඩු මුට්ටු ඔක්කොම තියෙනවා මේ බඩු විය මොල වියදම නිසා මේ බඩමුට්ටු කියන්නේ වෙල්ඩින් ප්ලාන්ට් අනම්ම නම් මට තියෙනවා මටම හැදුවාගේ ඔක්කොම මේ ෆ්‍රේම් ඉතින් යකඩ වලට ගොඩක් ගණන් යනවනේ ඉතින් ඒක නිසා මේ කරන්න බෑ මේ ටිකේ ජොබ් එකක්වත් නැහැනේ මේ ඉතින් මේ ඔව් මමයි මැද්දෙන්නේ ආයි ඉතින් ලස්සන්ට මේ ඒ ෆ්‍රේම් දෙක තුනක් හදලා එන කෙනෙක්ට මේ හරියම මීගොම් පැත්තට આવොත් එහෙම නැවතිලා යන්න මේ දවසක් හරි ඉඳලා යන්න හරි ඉතින් ඒක නොමිලේම සතපා කය කරන්නේ ලස්සන්ට වලට මේ මනාලේ ඇඳුමක් මාරු කරගෙන වොෂ් එකක් දාගෙන නිකන් ගමනක් ඇවිල්ලා මහන්සිය නිවා ගන්න අපිටත් ඇවිල්ලා ඉද්දි නිකන් මෙතන ඉන්නේ වගේ ලස්සන ඉතින් වැඩපිළිවෙලක් හිතාගෙන ඉන්නේ බලමු ඔය පැත්තේ ඉඳන් මේ පැත්තට පැන්න හැගි මෙතන ඉඳන් ඔතන කන්දනේ මට නම් යන්න බැරි වෙයි නේ අර පඬිතයන්ට බෑනේ ඔව් පා අම් රයිට් ආ රයිට් එතෙන් ඉන්නේ නේද එහෙම තාත්තාගෙන රයිට් මෙතන ඉන්නේ මෙතන ඉන්නේ රයිට් තාත්තේ හුලං ඇල්ලුවේ නැන්ද ආ බඳින ඔය බඳින්නේ කෙසේද අර අගම ඔක්කොම දැන්නන්නේ අරවද රයිට් මේ තියෙන්නේ මගේ කෙසෙල් වත්ත හරිද ආ අර අතන තිබ්බ පැහිච්ච එකක් නේ කැපුවද රයිට් ඉතින් අපි අද ආවේ මේ කෙසෙල් වත්ත මේ සුද්ධ කරලා තාත්තා ඔය හරිය සුද්ධ කරාද මේ ආවේ මේ සුද්ධ කරලා මේ කැලේ මේ ඔක්කොම සුද්ධ කරලා
එතකොට කෙසෙල් පැල දැම්මට පස්සේ මුලින්ම වටෙන් පිටෙන් ගලවලා ටිකක් දැම්මට මේ දැන් මේ ඉල්ල ගන්න ඕනේ නැහැ මේ ආ මේ මේ වල පැල ඇවිල්ලා නේ තාත්තේ මේවා ගලවමුනේ මොකද්ද මේකද ආ come on ඇද්ද බඳින්නේ දිග ඇද්ද තව ලනු කැල්ලක් ගන්න මේ ඔව් එහෙට බඳින්න ඕන වෙලෙන් හුලං නේ මේ ලනු ටිකක් ගේන්න ඕන ඉතින් කෙසෙල් ගස් හිටවුවා වගේ නෙමෙයි අර හුලඟට අනම්මනම් වෙද්දි ප්‍රශ්න වලට මුහුණ දෙන්න බලාගෙන ගැට ගහලා මුක්කු තියලා එහෙම වුණා මේ ඉතින් මේ පැල ආ මේ බලන්නකෝ මේකේ පැල 50ක් විතර කොහොම හරි වටෙන් පිටෙන් ඉල්ලලා දැම්මා මේ දැන් මේ බලන්නකෝ මේකේ අර මේ මේකනේ නැව් කෙසෙල් නැව් කෙසෙල් එකයි දැන් මේ මෙච්චර ආවේ කොහොමද ඒකේ මුලින් ඇරිලා එතකොට මේක එකක් ආවද නැහැ නැහැ මන්ද අපි ආ මේ ආ ඒක නෙමෙයිද නේ මේ පන්තුම ගල්වන්න නැහැ වඩ බෑ ආ එහෙමද ආ අර කනෝ කෙහෙල්ල නැහැ නේ අනේ මේකත් නැහැ ඔයල් මන් දෙක තුනක් මේ මේ කෙසෙල් ගහ මේ මෙච්චරයි උස යන්නේ දිගට කැනක් එනවා මේ ඔක්කොම අපි හිටවුවේ කියන්නේ නිකන් මේ අපරාධනේ නිකන් තියෙන ඉඩමනේ කියලා දාලා දැම්ම ඉතින් අවුරුදු ගානක් මුකුත් කරේ නැහැ ඒකයි මම මේ කියන්න යන්නේ අපිට අගේ නැහැ සමහර වෙලාවට ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙලා නිකන් මේ අපි වැටෙන්න ඕන නැගිටින්නේ ඒ කියන්නේ එතකොට තමයි තියෙන දේවලුත් ආය අගේට මේ වැඩ කරන්නේ දැන් මේවා මේ අපිට ඔය අපි ටිකක් ලොකු වෙද්දිම මේවා මේ අපිට ලියලා දීලා මේ ඔහේ තියෙනවා මෙලෝදියක් කරලා නැහැ මේ කියන්නේ ආවත් මෙහෙ ඉතින් කැලේ අතනින් ගියා ඉරිදට වාගේ ආවා ඈම ටිකක් බීම ටිකක් කියලා එතනින් ම යනවා සමහරලාට මේ හැරී පැදුරක් දාගෙන නිදා ගන්නවා ඒ හැරෙන්න අපරාධේ දැන් ඇත්තටම මේ වගේ අවස්ථාවකදී කියන්නේ අපි ආර්ථික වැටෙද්දි තමයි අපරාධේ ඉඩමෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කියලා කෙසෙල් පැල ටිකක් හිටවුවේ පොල් නම් තියෙනවා ඉතින් ඒවවත් බලන්නේවත් නැහැ මේ දැම්ම සෑහෙන්න පාර අයිනේ දැම්ම දැම්ම මේ මහ පාර අයිනේ තියෙන්නේ මේ පාරේ යන්න පුළුවන් දෙමන් හන්දියෙන් හැරලා කොන්දගමුල්ලේ පල්ලිය හරහා දාගොන්නටම ගිය හැකි මේ පාර ඉතින් ඔතනින්ම තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ මගේ අපේ මේ මේ අපිට ලේසි මොකද නිකන් මේ ඇල උඩින් පාලම දාන්න විතරයි තියෙන්නේ අක්කටත් එහෙමයි දෙවන්නේ එකෙන් ප්‍රයෝජන ගන්නත් ඔයාලා පුළුවන් විදියට දැන් මම කෙසෙල් පැල 50ක්වත් දැම්මේ නෑ දැන් ඒවල කැන් ඇවිල්ලා සාමාන්‍ය සතියකට කෙසෙල් කැන් පහක් විතර කපන්න පුළුවන් වෙයි ඉස්සරහට ඉතින් ඇතිනේ අපි එකක් කපලා මේ ටික සුද්ද කරලා විසිකත්තක් තියෙයිනේ තාත්තගේ මැෂින් එකකුත් තියෙනවානේ කෙසෙල් ගස් හතර පහ තියෙද්දි අපි හිටවුවේ අපි හිටවුවේ වලත් දැන් කැන් ඇවිල්ලා දැන් අදත් 50ක් විතර හිටවන්න තමයි ආවේ අකයි නාරස ඉල්ල ගන්නවන්නේ හයි මොන්ටිසෝරි මොන්ටිසෝරියද යා හා බලන්න සද්ද නැතුව යන්න මුම් කර ළමයි අපි අඩෝ බල්ලෝ අපි ගමේ වුමු අපි ගමේ Good morning. Good morning. Good morning. Good morning. මොනාද කරන්නේ? ආ මේ මොන්ටිසෝරියේ නම මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ. අයියෝ කවුරුත් දන්නේ නැහැ. මොන්ටිසෝ අන්න මගේ යාළුවෙක් වගේ. ඊයේ හිටියා නේද වෙඩින් එක? මේ අර සමන් මේ ගාන්නේ ගාන්නේ මේ ඊයේ වෙඩින් එකක හිටියා නේද එතකොට කොහර මේ අපේ අම්මේ මෙයාව දැකලා තියෙනවා මේ සුරින් එකද කො මේ මානෙල්ගේ නේ අම්මෝ බලන්නකො මාව දන්නේ නැද්ද ඇන්ඩ්‍රියා මාව දන්නේ නැහැ ඈ මේ ළමයිට කත් නැහැ අයියෝ වෙනද නම් ඇහෙනවා නේ හැ පැත්තිද්දි කො සුරින්ගේ මෙයාද අද යුනිෆෝම් නේද දැක්කේ? ආ සිකුරාදාට කලර්. ආ මේකද යුනිෆෝම් එක? මේ මම ඔයන්නේ. ආ මේකද ඔයගේ අර ටී-ෂර්ට් එක? මේ මම දැන් ටීචර් අතට සාරි අද ඔයන්නේ. ටීචර්.
කොහමද තීෂන්? හරි. මේ කෝ දැන් ඔයාලා මොන්ටිසෝරි නම කිව්වෙත් නෑ. මොකද්ද නම මොන්ටිසෝරි? අයියෝ. මම දන්නවා. Happy kids. මොකද්ද? ආගෙන නම Happy kids. ආ නියමයි. හරි එන. අපච්චි වැඩ කරන්නේ. හරි. බයි බයි. ඔයාලා වැඩ කරන්න. හරිද? අද හෑන්ඩ් වර්ක් දවසද? ඉන්ටර්වල් එකට මං එනහනම් කන්න මොනවා හරි තියනවනේ. මගේ තියනවා. නක්කගෙන සරියක. පොඩි වුණ. මේ හෑන්ඩ් වර්ක් දවස. ඉතින් මරු හරියද මෙතනට එලා? හවසට බැඩ්මින්ටන් පාරක් එහෙම ගහනවා ඉස්සර. ඔක්කොම ඉතින් අපේ වුන් තමයි ඉන්නේ. ඉස්සර මහප්පා. පිටිපස්සෙත් වෙල පැත්තේ මහප්පා ඉන්නවා. රයිට්. මෙතන ගොඩක් ගස් තිබ්බා. මේ හයි ටෙන්ෂන් ලයින් එකක්. හයි ටෙන්ෂන් නෙමෙයි මාක් කරේ මේ. ඔව්. ලොකු ලයින් එකක් යනවා. අපිට ගස් ඔක්කොම කපන්න ඕන මේ ඔක්කොම. අපේ තිබ්බ හොඳ නා ගහක් තිබ්බා. දුකේ බෑ. ලොකු නා ගහක්. අපි කැපුවා. ඒකට සාමාන්‍ය ගස් වලට පොඩි ගානක් ගෙවුවා වුණාට තියෙන පරාදෙන්. මෙන්න මෙතන. නා. මේ නාගහේ මුලනේ. බිලින් 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 තියනනේ. මේක දැන් මම හානවා. ඔයාලගේ කටේ කෙල මේවා වෙන්න කනවා. කලින් කෑවේ නෑ. ඒ මංගෝ මං කනවා බලනාගේ කටේ ලුණුත් එක්ක ගන්න. ඔයකෝ හේ හා අප වෝටරින් වෝටරින් කියයි මවුත් වෝටරින් කියලා ගහන්නේ වලට ගමෙන්. අපි මේ වලට ලුණු කැට චූටියට චූටියට ඔබනවා. වටේ ඔබලා. හා බෑ ඇම්බුල් වැඩි බත්තිරියත් නෑ. වැඩේ පටන් ගමුනේ. කෝ. තාත්තා පොඩි කාලේ ගොඩක් ඔය වවනවා. අපි වලට පුරුදු නෑ ඉතින්. එහෙම තමයි ඉතින්. නත් නෑ ඉතින්. නෑ හිටවල ගේ මිරිස් මේ උදේ කඩපුවද කොහිල ඔය අපේ බල හරියද කොහිල අල්ල කඩේ දැම්ම හැකි නේ අපිට ගොඩක් කොහිල එපා දාත්තේ අපේ එක කට්ටිය නෑ නිකන් මිරිස් නෙමෙයි නීවිති හැම එකම ප්‍රණ මොකද්ද මතකත් නෑ මේ මොකද්ද කහපාට මල් මොනවාද මේ මතක නෑ දෙලුම් කරපිංච පැප්පෝ ගස් ලබ ටිකක් අපිත් දාන්න ඇම්බරෙල්ල අපි අර සුද්ධ කරලා තියෙන එතන ගහ. මේ දෙල් ගස්. මේ ලොකු දෙල් ගහ කපන්න ඕන උඩ උස වැඩි උඩ ගෙඩි කඩන්නත් බෑ. දෙල්. ඉස්සර මේක ටිකක් ලොකු වලක්. එතන හොඳයි. මේ අර අතන හොඳයිනේ. ඉස්සර මේක ලොකු වලක් මේ දීවර සංස්ථාවේ මාළු ගෙනෙලා දානවා. එයාලම ආයෙ ගෙනින අපිට හලාවට මතක. අඩිය පේන ලොකු වලක් මෙතන ඉඳන් මේ හරියට ඉතර තිබ්බා මේ ලස්සන මාළු ඉන්න අපි බහැලා පීනනවා අඩිය පේනවා මේ ලස්සන කළු ගල් දාලා වැලි තිබ්බේ ඒ ගම් වතුරක් ඇවිල්ලා කොහොම හරි මේ හරිය වතුර වරක් ගිහිල්ලා මාළු ටිකක් ගිහිල්ලා ඊට පස්සේ ඒක කරේ නැහැ මාළු ඉන්න ඔය ගමේ අය එහෙම ඇවිල්ලා ඉහනවා හොඳ ලුහුල්ලු මගුර අපි පොඩි කාලේ එහෙම ඉන්නවා මං එහෙම මාළු අල්ලන මාළුවේ මේ කියන්නේ ඉහනවා ලොකු වල මෝටර් දාලා එහෙම කරලා ඉහන්නේ
අවුරුද්ද සරක් ඉතර ඉන්න මේ ළඟදී මේ ඉහෙලා තිබන්නේ එදා සුරංග ලව සෙට් එක ඇවිල්ලා සෙට් එක කිව්වනේ ඔව් මේක මේක ආලේ හොංග ඉන්නවා ඔව් මේ අර මොකටද මේක කියන්නේ සල්වීනිය හරි මොකක් හරි කියන්නේ ඔය ළඟදි මම අර හරියට තිබ්බ බොරළු ටිකක් දැම්ම මේ මේක මේ ස්විම් පූල් එකක් හදන්න ඉන්නේ මේ විලායක හදද්දි ලස්සන පොඩි ස්විම් පූල් එකක් හදනවා එතකොට මේ මෙතන වෙලනේ පේන්නේ එතනින් දැන් එතන කැලේ වෙවිලා දැන් මෙතනින් මෙහෙම අම්මට පොඩ්ඩක් මෙතන ඔය වෙල්ලේ ආයනේ තියෙන්නේ එතකොට මෙතන ස්විම් පූල් එක හදපුවාම ටික උස්සලා හදන්න ඕන අර කෙරවලටම අපේ තියෙන උණ පඳුර කජු ගස් ඉතින් මේවල හැදුනහම ඉතින් ඉබේම පරිසරයත් එක බද්ධ වෙනවා මෙතනින් හව මේක අපේ ලොකු කැලයක් ඉස්සර මේ කෙරවලට අපි එන්නේ නැහැ ඉතින් මේ ගෙවල් අක්කලා ගෙවල් හදලා නැහැ මුකුත් නැහැ අපි අපේ කෙරවල විතරයි අපේ ගේ මේ හරි ඔය හාවෝ එතකොට එනවා මේ මේවලේ ගොඩාක් කල් පොඩි කිඹුල් පැටියෙක් බිලි බාලා තිබ්බා මේ ගොඩක් කල් අපි චූටි ඒ කොහෙන් හරි මේ පිටිපස්ස ගඟෙන් හරි එන්නේ නැටි ඒ කාලේ දැන් නැහැ දැන් ගඟේවත් කිඹුල්ලු නෑ මං හිතන්නේ හොඳයි අඹ ගහ මේ අඹ ගහේ අඹ අපිට හම්බෙන්නේ නැහැ මෙතනින් ඉස්කෝලේ යන ළමයි ටික ඕකේ කඩන්නේ අඹ ගස් තිබ්බා 20 ගානක් දැන් නැද්ද මන්ද කැපුවා එක එක වලට මේ ඇපල් අඹ එහෙම අඹ කාලේට අපේ ඇඟේ අඹ ගෙඩිය එන්නේ කන්න හොඳ නැහැනේ ගොඩක් කනවා එහෙම තමයි මේ අඹ ගහ මෙතන බලන්න සයිස් එක තිබ්බ ලොකු අඹ ගහ ගිර අඹ කියලා මුල් විතරයි රයිට් අපි නම් වැඩේ පටන් ගමු කෙසෙල් ගස් ටික ගලවන්න මේ හරියේ ලිපක් හදලා මඤ්ඤොක් ටික දැම්මෙන්න තියලා ප්ලේන් ටියක් ගහ එහෙම වැඩ කරගෙ මරුනේ තාත්තා මේ වගේ වැඩ කරනවා ඉතින් ඔය මේවලින් ගෙවල් හදනවා මේ වලෙත් මේ කණු හතරක් හිටවල මොකද්ද ගියක් හදලා තිබ්බ ඒක දිරලා කොට ටික ඉතින් ඔම ජනෙලුත් දාලා මම බලන්න යාළුවනේ මේ වගේ දේවල් ඇත්තටම මේ වගේ නිදහස මිල කරන්න බෑ සල්ලි වලට ගන්න බෑ ඒක මාරම දෙයක් දැන් අපි රටේ හැමතැනම ඇවිදලා තියෙනවා සමහර රටවල් වලත් ඇවිදලා තියෙනවා ඉතින් එහෙම ජීවිත ගත කරාට ටිකක් ජොබ් එකේ හින්දා එහෙම ටිකක් ගත කරාට මේවා තමයි මාර ජීවිත මේ හුලම්පාර ඉතින් ඇත්තටම මේ සමහරලාට හිතෙනවා අපරාධේ හොම්බ කරන කාලේ මේ වලට යොදවලා පොඩි නිකන් ගෙවල් චූටියට කබාන හතර පහක් ගා ගන්න තිබ්බා ඉතින් හැකියාව තිබ්බ නැති එකම නෙමෙයි එහෙමමද එහෙම ඌමනාවක් තිබ්බේ නැහැ අඩුම ගානේ නිකන් මේ කාවහරි මිනිහෙක්ක දාලා කුලියට මේවල වගා කරවන්න තිබ්බ එහෙම ඌමනාවක් තිබ්බේ නැහැ ඒකයි මං කියන්නේ අපිට ගොඩක් බලදී තිබිලා තියෙනවා හැමෝටම තියෙනවා සාමාන්‍යයෙන් ওই මිනිස්සෙක්ට gedara ඉඩම තියෙනවා නමුත් ඒකේ ප්‍රයෝජනය ගන්න ඌමනාවක් නැහැ මොකද එහෙම තමයි මේ අර දැන් නැති වෙද්දී අසරණ වෙද්දී කර කියා ගන්න බැරි වෙද්දී තමයි ඒ වලට මේක තිබ්බනම් හොඳයි නේද නිකමට හරි කෙසෙල් පැල ටිකක් හිටවපු නිසා අද කෙසෙල් කැන් ටිකක් විකුණලා අපිටත් කාලා එහෙම පුළුවන් දැන් ඉස්සරහට කෙසෙල් පැල 100ක්ම ගෙටා ගන්න නමුත් ඉස්සෙම 100ක් කැපෙද්දී යටින් හිටවන්න ඕන එතකොට ඉතින් ඇති ඉතින් අමතර ආදායමක් එනවා මේ මට ඒක ඉස්සරහට ලේසි ට්‍රැවල් කර කර ඉද්දි මට ජොබ් කර කර ඉන්න ඕනෙත් නැහැ මේකට හරියට යදෙව්වනම් යටින් ගස් ලැබු දානවා මිරිසුත් දාන්න හිතන් ඉන්නවා මේ තාත්තා ඉන්නවනේ තාත්තා අම්මා ඉන්නවනේ මේ පොඩ්ඩක් මුල අරන් දුන්නට පස්සේ එයාලා කරනවා ඉතින් ගොඩක් හිත ඕනේ වයි අපිට සතියකට සැරයක් ඉතර මේ ලෝලු ටික ගහනම් මනම් ඔක්කොම ගෙනලා දෙන දැනුත් ඔය කොහි ලොක්කම කපලා දෙන්නේ ඉතින් කෑම බීම ටික හාල් තුන පහ පරිප්පුව ටිකක් මේ අලා නම්ම නම් ඒව ආරෙන්න ඉතින් අනිත් ඒවා අපිට වත්තෙන්න හොයා ගන්න පුළුවන් පොල් ටික තියෙනවා එහෙම මරු තැන පොඩි උන්න මොන්නේ සෝරි ඇයි ඉතින් මාර නිස්කලංකයි පිටිපස්සේ වෙල්ලේ ආයේ සිකියුරිටි එකත් හොඳයි ඉතින් ඔක්කොම වටේම වැහිලානේ ඉතින් බය වෙන්න දෙයක් නැහැ මාව ගන්න නැද්ද?
අද ළමයි අඩුද නිකන්? 3 දෙනෙක්. හයියෙන් එන්න. මේ ඊයේ මතකද මාව? ආ ඒකනේ කියන්නේ. ඔයා නිකන් අහක බලන්න හිටියේ ඊයේ. හරි ඔයාලා පදි. මොන්ටිසෝරි ගියේ කාලේ මතක් වෙනවා ඒ වදකින්ද. හරි. වැඩේ පටන් ගමු. මං මුලින් කෙසෙල් පැල ගලවනවා. තාත්තයි ඉරශ්මි මඤ්ඤොක්ක එක තම්බයි. එතකොට අම්මා තාම නෑ අම්මා එන්න 12:00 එක වෙනයි අම්මා. නර්සරි එක කරන්නේ කඩවල. කඩවල කියන්නේ දූන ගහ. ඇත්තේ නර්සරිය කරන්නේ අම්මා කඩවල පන්සලේ. අම්මා දවල්ට එයි. අම්මා දවල්ට කෑම හදලා දෙයි. අපි මේ කරනවා. එතකොට ප්ලෙන්ටි එකක් ගැහුවාගේ. රයිට් අපි වැඩේ පටන් ගමු. යාළුවනි ඉතින් මේ වීඩියෝ එකේ ඉතිරි කොටස ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. මොකද වීඩියෝ ගොඩාක් දිග වැඩි වුණාම කරදරයිනේ. වෙලාව යනවනේ. රයිට් අපි වත්තේ ඉතිරි කොටස ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ට්‍රැවල් විත් ලහිරු.